ඔව් අපි අද ගල් මාළු එක්ක කොහොමද ඉකෝ බෙන්තර සර්ෆ් එකේ කුක් කරන්නේ එහෙම නැත්නම් බේක් කරගන්නේ කොහොමද කියලා කියා දෙන්න හදන්නේ ඉතින් අපි ගාව තියෙනවා රතු පාට ගල් මාළුවෙක් මේකට අපි කියනවා ස්නැපර් කියලා රෙඩ් ස්නැපර් කියලාත් කියනවා ඉතින් මේකව ඒෂියන් ස්පයිසස් දාලා ඉකෝ බෙන්තර සර්ෆ් එකේ ආවේනික වෙච්ච විදිහකට අපි ඕගලන්ට කියා දෙන්න යන්නේ කොහොමද කුක් කරන්න කියලා ඉතින් ඉකෝ සර්ෆ් එකට ආවේනික වෙච්ච ගල් මාළුවෙක් අපි කුක් කරන හැටි කියමයි කියා දෙන්න යන්නේ ඒක ඉස්සෙල්ලාම අපි මේක මැරිනේට් කරගන්න ඕනේ මැරිනේට් කරන්නේ කොහොමද අපි ඒක මැරිනේට් කරගන්නේ ගන්නෙත් අපිට දේශීය අමුද්‍රව්‍ය අපි කවදා අපි කොයි වෙලාවකවත් විදේශයක රටවල් වලින් ගේන අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ ඉතින් අපිටම ආවෙනික වෙච්ච ශ්‍රී ලංකාවට ආවෙනික වෙච්ච මේ දේශීය අමුද්‍රව්‍ය ටික මොනවද කියලා මම දැන් අද ඔයාලට කියා දෙන්න අපිට අවශ්‍ය වෙනවා ලයිම් ස්ලයිස් ටිකක් ලයිම් ජූස් ටිකක් ඒ වගේම කරපිංචා පොඩියට කපාගෙන තියෙනවා ඒ වගේම බටර් ටිකක් තියෙනවා මංගාව ඒ වගේම පොල් තෙල් තියෙනවා කොත්තමල්ලි කොළ තියෙනවා ගාලික් සුදු ලුණු ඒ වගේම බී ලුණු salt pepper තියෙනවා lemon grass තියෙනවා ඒ වගේම ginger තියෙනවා ඉඟුරු අපි දැන් ගල් මාළුවව marinate කරගන්න යන්නේ marinate කරගන්න අපි ඉස්සෙල්ලාම මේ අමුද්‍රව්‍ය ටික අපිට වංගෙඩියක් ආධාරයෙන් අපි මේක හොඳට කොටා ගන්නවා ඉස්සෙල්ලාම අපි සුදු ලුණු ටික දානවා ඊට පස්සේ අපි කරපිංචා ටික ඊට පස්සේ garlic ටික සේර ඊට පස්සේ අපි කොත්තමල්ලි කොළ ඒ වගේම බී ලුණු ඊට පස්සේ මේ ඔක්කොම දාලා අපි salt pepper ටිකත් එකතු කර ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට අපි මේ අමුද්‍රව්‍ය ටික ඔක්කොම මේකට වංගෙඩියට දාගෙන ඉවරලා මේක අපි හොඳට කොටා ගන්නවා මේක අපි මේ විදිහට හොඳට කොටා ගන්නවා මොකද මේ මැරිනේෂන් එක අපිට මේ මාළුවත් එක්ක මේ ඒෂියන් ස්පයිසස් වල දාලා තමයි මේ මැරිනේට් කරගන්න හදන්නේ ඉතින් ඕගලන්ට පුළුවන් ගෙදර ඉඳගෙන මේ විදිහට මාළුවෙක් කුක් කරලා බලන්න මොකද මේක වෙනස් විදියක් අපි හැමදාම ගෙදර හදන්නේ මාළුවෙක් එක්ක උයලා එහෙම නැත්නම් අපි grill කරලා ඒ වගේනේ මේ විදිහට කරලා බලන්න මේක අලුත් රසයක් එක්ක අලුත් දෙයක් වෙයි ඕගලන්ට අපි ඊළඟට මේ මාළුවව අපි හොඳට සුද්ධ කරලා තියෙන්නේ හොදලා ඒ වගේම මේ මාළුවගේ අපි මේ බඩ පැත්තෙන් මේ ටික අයින් කරලා තියෙන්නේ ඕගලන්ට පේනවා ඇති අපි දැන් හදන්නේ මේ මාළුවව පොඩ්ඩක් අපි මේක මැරිනේට් කරගන්න පහසු වෙන විදියට සකස් කරගන්නයි ඉතින් ඒකට මම කරන්නේ මේ මාළුවාගේ අපි පොඩි ඉරි ටිකක් දා ගන්නවා මෙන්න මේ විදියට. ඔයාලට පේනවා ඇති. ඉතාම පහසුයි. මෙන්න මේ විදියට ඉරි ටිකක් දා ගන්නවා. එතකොට මේ මාළුවා අපි කුක් කර ගන්නකොට මේක පොඩ්ඩ ඇතුළත් හොඳට කුක් වෙනවා. ඒ වගේම තමයි අපි හදාගත්ත මැරිනේෂන් එක මේ මාළුවට හොඳට ඇතුළට අල්ලනවා. ඔගලන්ට දැන් පේුණා ඇති මම මේකේ මැරිනේෂන් එක වෙනම හදාගත්තා ඒ වගේම අපි මේ ඉන්න ගල් මාළුවව ලස්සන කපලා සුද්ධ කරලා හදාගත්තා අපි දැන් මේක මැරිනේට් කරන්නයි යන්නේ මැරිනේට් කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියා දෙන්නම් ඉස්සෙල්ලාම අපිට මේකට තව පොඩ්ඩක් අපි දෙහි ටිකක් හොඳට මේ වගේ මිරික ගන්නවා ඒ වගේම අපිට තව salt pepper ටිකකින් මේක මැරිනේට් කරගන්න පුළුවන් මේ salt pepper දානකොට අපි මේ කපාගත්ත ඉරි ටිකක් කපාගත්ත ඒව ඇතුළට හොඳට මැරිනේෂන් එක වදින්න අපි ඒකට දා ගන්නවා ඊට පස්සේ අපි හදාගත්ත එක තියෙනවා හදාගත්ත මැරිනේෂන් එක මේ විදිහට මේක හොඳට ඇතුළට යන විදිහට මේක ඇතුළට හොඳට අපිට මේ මැරිනේෂන් එකේ ජූස් එක හොඳට ඇතුළට යන විදියට කපාගත්ත ඒවලට යන විදියට මැරිනේට් කරගන්න
ඒ වගේම අපි මේ මාළු වගේ අපි මේ බඩ පලාගෙන තියෙන්නේ දැන් ඔයාලා පේනවාද මේ බඩ අපි පලාගෙන තියෙන්නේ අපි මේකට අපි ගාව තියෙනවා කරපිංචා මේ වගේ රෆ්ලි අපි කරපිංචා ටික කපාගෙන ඒ කරපිංචා ටික ඔක්කොම මේ අපි අදාගත්ත මාළු වගේ බඩයි කටයි දා ගන්න ඒ වගේම අපි ලෙමන් ග්‍රාස් පොඩකුත් ඒකට දා ගන්නවා අතුල්ලා මේ වගේ ෆිල් කර ගන්න පුළුවන් ඊට පස්සේ අපිට තව දෙහි ලෙමන් වෙජස් ටිකක් අපි කපා ගත්ත ටික ඒ ටිකත් ඒකට දා ගන්නවා කෙනෙකුට අහන්න පුළුවන් ඇයි අපි මේවා අපිට ආහාරයට ගන්න බෑ ඇයි අපි මේ විදිහට කරන්න කියලා ඒ කරන්නේ මේ මාළුව තවත් රස කර ගන්න මොකද මේ අපිට ලෙමන් ග්‍රාස් කරපිංචා දෙහි කියන දේවල් වලින් අපිට ඕනම දෙයක් රස කර ගන්න පුළුවන් අපේ රහට අපිට හදා ගන්න පුළුවන් ඒ විදිහට තමයි අපි මේක මැරිනේට් කරගත්තේ දැන් අපි මේ මාළුවගේ අනිත් පැත්තත් ඒ විදිහම අපේ මැරිනේෂන් එක දා ගන්නවා අපි දැන් මේ මාළුව මැරිනේට් කරගත්ත මාළුව අපි කෙසල් කොලයක් අරගෙන ඒ කෙසල් කොලේ තමයි මේක රප් කරගන්නේ අපි දැන් මේ මැරිනේට් කරගත්ත මාළුව අපි මෙන්න මේ විදිහට රප් කරගන්නවා ඔතා ගන්නවා කෙසල් කොලේක මෙන්න මේ විදිහට ඔතා ගන්නවා මැරිනේට් කරලා කෙසල් කොලේ ඔතා ගත්ත මාළුව දැන් කුක් කරගන්න හදන්නේ අපි යාල ලොකු pan එකක් ගන්න ඕනේ මොකද මාළුවගේ size එක ලොකු නිසා අපි ඒකට පොඩ්ඩක් තෙල් ටිකක් දා ගන්නවා දාගෙන අපි මේක තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි මේ කෙහෙල් කොලේ ඔතා ගත්ත මාළුව මෙන්න මේ විදිහට අපි මේක තියලා cook කර ගන්නවා ඉතින් මෙන්න මෙහෙම තමයි බෙන්තෝ රිකෝ සර්ෆ් එකේ තියෙන seafood එකක් තවත් dish එකක් ලස්සනට නිමා කර ගන්න පුළුවන් වන්නේ මේක ඉතාම රසවත් මේ බෙන්තෝ රිකෝ සර්ෆ් එකට ආවොත් අපේ seafood restaurant එකට ආවොත් ඔගලන්ට පුළුවන් මේ වගේ ගල් මාළුවේ රස විඳින්න අපි පස්සේ බලමු මේක කොහොමද කුක් වුණාට පස්සේ අපි පිළිගන්වන්නේ කියලා